කරු කතානායකතුමනි මම එකක් කියනවා අපි මෙතන සාකච්ඡා කරද්දී කරුණාකර විපක්ෂ සහයෝගය ඕන නම් විපක්ෂට දොස් කියන්න එපා ඒක කෙලින්ම එතකොට ප්‍රතිචාරය ආව මේක වැඩි ඇත්ත වශයෙන්ම මෙතන ඉන්න මෙතන වඩා උණුසුම් වෙන අද තියෙන්නේ අපි මීට ඉස්සෙල්ලා මගේ පාර්ලිමේන්තු ජීවිතේවත් මගේ කාලෙවත් නොදැක්ක සිදුවීම් වගේක් අද මේක පටන් ගත්තේ මේක පටන් ගත්තේ ජනාධිපතිතුමාට විරුද්ධව ආණ්ඩුවට විරුද්ධව දැන් මේක හැමතැනම පැතිරෙනවා ඊයේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නිවාස වටකල්ලා තියෙන එක මම අනුමත කරන්නේ නැහැ මේ තේ තත්වයට අපි අද ඇවිල්ලා තියෙන්නේ මේක අපි නවත්ත ගන්න ඕනේ එක පැත්තකින් මේ ජනතාව මේ ඉල්ලීම කරන්නේ විධායකයෙන් ඒ ප්‍රශ්නේ ආණ්ඩුව පැත්තෙන් විසඳන්න ඕනේ අපිට ඒක කරන්න බෑ ඒත් අපි පාර්ලිමේන්තුව හැටියට එකඟත්වයක් ඇති කර ගන්න ඕන කොහොමද අපි මෙතනින් ඉදිරියට යන්නේ මොකද මේ දේශපාලන ප්‍රශ්නෙට අමතරව තව විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ ජනතාවට ලයිට් නැහැ පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ ගෑස් නැහැ ආර නැහැ ඒ හරි ඒකට ඒ හරි ඒකට ඔබතුමා පස්සේ කතා කරන්න මම මගේ කතා ගන්න ඕ ආගෙන ඉන්න අපි ඒ නිසා ඒව ගන්න අපිට ඩොලර් වමනයි අපි කොහොමද අරගන්නේ පළමුවෙන්ම අපිට වමනා මේ රටේ මුදල් තත්ත්වය මොකද්ද කියලා ඒ නිසා අද වෙනකන් හරියට කියලා නැහැ අපේ සංචිතය ඩොලර් බිලියන 2ද මිලියන 600ද කියලා මම අහන්නේ අනුරයාපා මන්ත්‍රීතුමාට මේ මුදල් කොමිටියේ සභාපති හැටියට මම හිතන්නේ අද නැත්තම් හෙට මූල්‍ය මණ්ඩලේ එනවා ඒ වමනා සංඛ්‍යා ලේඛන ඔක්කොම අරගෙන මේ සභාව ඉදිරිපිට තබාවට ඉදිරිපත් කරන්න කියලා දෙවනුව ආණ්ඩුව දැන් IMF තැකින IMF සංවිධානයේට යන්න තීරණය කළා තියෙන්නේ ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා අපි බැලුවොත් ඔය වார்த்தාවේ අපේ බලධාරීන් කියනවා මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ the view of the authorities මම උදල් ඇමතුමාට කියන්නේ ඒක අයින් කළා ඇත්ත වශයෙන්ම මේ විධායක මණ්ඩලයේ යෝජනා අනුව සාකච්ඡා කරන්න නැත්නම් එතෙන්ට ගිහින් වැඩක් නැහැ කිසිම වුමනාවක් නැහැ අපිට තියෙන විගහට මුදල් හොයා ගන්න මම එතෙන්ට යන්න කියන්නේ මට අවස්ථාව ලැබුණා IMF සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂතුමියට කතා කරන්න ලංකාවට උදව් කරන්න කැමතියි කිව්වා ප්‍රශ්නේ උනේ ඒක අවසන් වෙනකම් මුදල් නැහැ ඒ පාර ලෝක බැංකුවේ අපේ මේ කලාපීය නියෝජිතලා කතා කරමු කිව්වා එතන පටන් ගත්තොත් කෙටි කාලීන ණය අපි ලබලා දෙයි කියලා ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි දැන් හැමතුම එක පටන් ගත්තොත් අපිට ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් සමහර වැඩ කටයුතු මුදල් ලබා ගන්න පුළුවන් කොටසක් තමයි අපිට වුවමනා නම් විශේෂයෙන්ම වෛද්‍ය කටයුතු වලට එහෙම බෙහෙත් එහෙම ඕන නම් අපිට ඒක ලබා ගන්න අනික තියෙන්නේ දැන් සාකච්ඡා කරගෙන යන්නේ අපිට උදව් කරන මේ ආයතන අමතර අපිට උදව් කරන ඉන්දියාව චීනය ජපානය දකුණු කොරියාව ඒ වගේම යුරෝපීය සංගමය සමග එක සංවිධානය කන්සෝටියම් වන් කන්සෝටියම් to assist this country and find that money until the I tell I what do you mean am tuma what do you mean me sabawata etuma katha karanna me sabawata karanna seba adath denna viruddha nam passe katha karanna oh e nisa mama katha kara mam metenta katha kara ඒ රටවලුත් ලෑස්ති ඒ ගැන විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඉතින් පාර්ලිමේන්තුවට පුළුවන් මේ වැඩ කටයුතු ගෙනියන්න. අනික අපේ යුතුකමක් තියෙනවා මේ සංවර්ධන අයවැයනට සහන දෙන අයවැයක් ඇති කරන්න. මං අරපහු කියනවා මුදල් අමාත්‍යාංශයේ මේ අපේ මුදල් කොමිටියේ සභාපතිතුමාට බැංකෝ කැඳවලා බැංකු ආරක්ෂා කරන දැලක් දාන්න සේෆ්ටි නෙට් ඉතින් මේ අනුව මං කියන්නේ මේ වගකීම පාර්ලිමේන්තුව බාර ගන්න අපි ඔක්කොම එකතු වෙලා විසඳුමක් හොයන්න ඕනේ විධායකට දැන් කතා කරන්න බැරි විධායකට ක්‍රියා කරන්න බැරි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මේ යුතුකම ගත්තේ නැත්නම් අපිට විරුද්ධවත් වෙනවා මම විශේෂයෙන්ම කියන්නේ මේ ගැන තවත් කතා කරන්න ඕනේ නම් හොඳම එක තමයි අද අපි මේ දවසේ මේ විවාද ඉදිරියට ගෙනියන